Hello guys, welcome to my YouTube channel. මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ මගේ hair oil එක ගැන. අරක් videos වල ඔයගලන්ට කියලා තියෙනවා මේ hair oil එක මට හදාගන්න බැරි වෙන කාලෙට මම පාවිච්චි කරන්නේ 7 oil hari නැත්නම් ubay saker oil hari කියලා. දෙකෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති ubay saker oil එකට. හැබැයි ubay saker oil එකයි 7 oil එකයි මම මේ හදන මගේ ගෙදර හදන oil එකයි ඒ තුනම බැලුවොත් මේ තුනෙම මම ගොඩක්ම කැමති මේ මම අද හදන oil එකට. තමයි මේකට දාන ingredients ඔක්කොම මම බෙහෙත් බඩු කඩෙන් ගිහිල්ලා ගන්න මට පේන මං ඇස් දෙකට දකින්න මේකට මම දාන්න මොනවද කියලා. ඒක නිසා මට මේක හොඳටම ෂුවර් සහ මේකෙන් මට හොඳම ප්‍රතිඵල දුන්න එකම oil එක කිව්වොත් හරි. oil එක කියන්නේ මෙහෙමයි. මගේ ඉස්සර මම මෙන්න මේ හරියින් ෆොටෝස් දාන්නම්. මම ඉස්සර මගේ කොණ්ඩෙට හරියට වද දුන්න කෙනෙක්. සරයක් මගේ දිගට තිබ්බ කොණ්ඩේ මම කපලා දැම්මා මෙන්න මේ හරියට වගේ කෙනෙක්. මේ හරියට මම කපන්න ඕනි කියලා තීරණය කරලා නෙමෙයි. හැබැයි YouTube එකේ එක එක වීඩියෝස් බලලා කොහොම හරි ඉස්සරහින් කෑලි දාලා කපලා පිටිපසෙන් කෑලි දාලා කපලා කොහොම හරි මගේ කොණ්ඩේ මෙන්න මේ හරියටම කොට වුණා. දැන් මට හෙන අප්සෙට්. ඊට පස්සේ දැන් මම ඒ කාලේ ගෑවා කරපිංච විතරක් කියන්නේ සුදු පොල් තෙල් වලට කරපිංච විතරක් දාලා එහෙම ගෑවා. කරපිංච නිකන් වතුරෙන් තඹල බිව්වා. ඒ සෑහෙන දේවල් ගොඩක් කරා. අර මෙතෙන්ටම මම කොණ්ඩේ කපා ගත්ත කාලේ ආයෙ මට කොණ්ඩේ වවා ගන්න උවමනාව නිසා. අතරම කිව්වොත් මම කිව්වනේ මම පිරිසිදු පොල් තෙල් වලට කරපිංච විතරක් දාලා නිකන් කරපිංච ඔයිල් එකක් හදලා ගෑවේ. අතරම කිව්වොත් ඒ දවස්වලත් මගේ කොණ්ඩේ සාමාන්‍ය විදිහට වැවුණා. ට්‍රැවල් කරලි ඉවර වෙලත් මට හෙන උවමනාවක් ආව කොණ්ඩේ කල එකක් දාන්න ඕනි කියලා. ඊට පස්සේ මම ඒ කල එකත් කොහොම හරි කරා. මගේ සාමාන්‍ය වැවුණා. දැන් අර මම කිව්ව දෙක මං කරාට පස්සේ කරපිංචා ඔයිල් එකයි කරපිංචා නිකන් නෝමල් ඩ්‍රින්ක් එකයි බීලා කොහොම හරි මගේ කොණ්ඩේ සාමාන්‍ය ප්‍රමාණයකට වැවුණා. ඊට පස්සේ ඕල් කරාට පස්සේ මං කිව්වා වගේ මට කල එකක් දාන්න ඕන වුණා. ඊට පස්සේ කල එක දැම්ම මෙන්න මෙච්චරක් විතර ඒ කියන්නේ මගේ කොණ්ඩේ උඩට මුකුත් කරේ නැහැ. යට ටික බ්ලීච් කරලා තනි සුදු කරා. ඒ කලයකින් මට කොච්චර කලකිරුණද කිව්වොත් මම අඩු ගානේ ෆොටෝ එකක්වත් ගැහුවේ නැහැ. ඒ කලයක කරපු දවසේම සුදු පාට කරන්න සාමාන්‍යයෙන් කොණ්ඩ බ්ලීච් කරන්න ඕනේ. මට තියෙන හරිම තුනි සිනිඳු කොණ්ඩයක්. ඉතින් එදා දවසේම ඒ කියන්නේ බ්ලීච් කරලා සැලුන් එකෙන් එළියට බහිද්දිම මගේ කොණ්ඩ කොස්සක් වගේ වුණා. ඒ කියන්නේ මෙහෙම අල්ලද්දි මෙහෙම කෑලි කෑලි කඩලා කඩලා යනවා. ඊට පස්සේ දැන් කලර් කරපු එකටත් මම බැලලා තමයි ආවේ. මම කිව්වොත් වරද මගේ මොකද මගේ කොණ්ඩේ තත්ත්වය මම හරියට දන්නෙත් නෑ. මම ඕලෙවල් කරන කාලෙදි මට හිතුන නිසා මම ගිහින් කලර් එකක් දැම්. හරි ඔය වගේ නාස්ති වුණා දෙවෙනි පාරත්. ඊට පස්සේ මෙච්චරක් විතර කොණ්ඩේ මම ආයෙ කපලා දැම්මා. අර වැවුණ කොටසම මම ආයෙ කපලා දැම්මා. එතකොට ආයෙම කොණ්ඩේ මෙන්න මේ හරියට වගේ වුණා. ඊට පස්සේ මට ආයෙ කොණ්ඩේ ඉක්මටික්මන් වවා ගන්න ඕන නෑ. හැබැයි පොඩි අවුලකට තිබ්බේ මම අර කරපිංච ඔයිල් එක ගෑවා. අර වගේම කරපිංච බිව්වා. එහෙම දීලා අර මට ඉස්සෙල්ල පාර හම්බුණා වගේ රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ල සැරේ ඉක්මනට කොණ්ඩේ වැවුණා. හැබැයි මෙදා සැරේ මට කොණ්ඩේ වැවෙන එක ටිකක් සීමා වුණා. බීච් කරලා මගේ කොණ්ඩේ මං ආයෙ කපා ගත්තට පස්සේ මට වැවෙන එක ටිකක් සීමාව ඒ කියන්නේ වැවෙන සීමාව අඩුයි කියලා මට තේරුණා. ඒ කියන්නේ කල් ලොකු කාලයක් යනවා කියලා මට තේරුණා. ඒ කියන්නේ මට නිකන් මගේ කොණ්ඩේ දැන් වැවෙන්නේ නැද්ද කියන හිතන තරටම ආවා. ඊපස් කොහොම හරි දැන් කල්පින්ච ඔයිල් එකක් ගන්නවා. තව තව හෙයා මාස්ක් අරව මේවා. ඒ කාලේ තමයි මම ගොඩක් මගේ කොණ්ඩේ ගැන වද උනේ. ඒ කියන්නේ කොණ්ඩේට හෙයා මාස්ක් දානවා එක එක දේවල් කරා. ඒත් මට හරිම රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම ඕලවල් කරලා ගෙදර ඉන්න කාලෙදී දැන් මම මේවත් කරනවා. දැන් මගේ කොණ්ඩේ වැවෙන්නේත් නැහැ. කොහොම හරි අපේ අම්මගේ යාළුවෙක් හිටියා ටිකක් දුර මහ ගෙදර. එහෙ පැත්තට කියන්නේ මහා ගෙදර මන් දන්නේ කොහෙද කියලා. අම්මගේ යාළුවගේ ගෙදර ගියාට පස්සේ එයාගේ දුවල දෙන්නෙක් හිටියා. හරිම පොඩි 5 වසරේ 6 වසරේ වගේ දුවල දෙන්න අවුරුදු 10ක් 11ක් වගේ. හරිම පොඩි හැබැයි හරි ලස්සන කොණ්ඩයක් තිබ්බා. දිගයි කොණ්ඩේ. ඒ කියන්නේ ඒ ඇන්ටිගෙත් කොණ්ඩි දිගයි දුවල දෙන්නගෙත් කොණ්ඩි දිගයි එහෙම. ඊට පස්සේ දැන් මං අර කොණ්ඩේ වවා ගන්න උවමනාව තිබ්බනේ. මම ඉතින් එහෙ ගිය වෙලේ හොවා මේ එනන්දි මොනාද කරන්න ඕද එහෙම කියලා. ඊට පස්සේ අපේ අම්ම කිව්වා මේ අපේ අම්මගේ ඉස්සර ඉඳන් හොඳ යාළුවෙක්. ඉතින් අම්ම කිව්වා මේ මෙයාගේ ඉස්සර ඉඳන් කොණ්ඩේ දිගයි මේගොල්ලන්ගේ නම් ආරෙන් එන එකක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඒ ඇන්ටි කිව්වා මේ ආරෙන් පොඩි එකක් තියෙනවා. හැබැයි මේ හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් කරොත් එහෙම ඕනම කොණ්ඩයක් ඉක්මනට වවා ගන්න පුළුවන් කියලා. ඉතින් මම කිව්වා මට මෙන්න මෙහෙම වුණා. මම මෙහෙම කරා. මම කොච්චර ඔයිල් ගෑවත් දැන් වැවෙන්නේ නැහැ. මේ වැවෙනවා සාමාන්‍ය වැවෙනවා. හැබැයි අර ඉස්සර තරම් වැවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ නැන්ද මට ඔයිල් එකක් හදන විදිය කියලා දුන්නා. ඒගොල්ලෝ හදන එක ඇත්තටම කිව්වොත් ඒ කිව්ව ඉන්ග්‍රීඩියන්ස් ඔක්කොම අපේ පැත්තේ හොයාගන්න නැහැ. මොකද ඒ පැත්තේ ගම් ඒවල තියෙනවා. හැබැයි මේ පැත්තේ හොයාගන්න නැහැ. මේ පැත්තේ ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන ඒ දේවල් නැහැ. එක එක නම් කිව්වා මට දැන් ඒක මතකද නැහැ. කොහොම හරි මෙහෙන් හොයාගන්න පුළුවන් සෙට් එක එකතු කරලා මම දාලා මේක හැදුවා.
හැදුවට පස්සේ මම ওই වගේ ගාගෙන ගාගෙන යද්දී අත්‍තරම කිව්ව තමයි මගේ කොණ්ඩේ වැවුනා. ඒ කොණ්ඩේ වැවෙන එක ටිකක් සීමා වෙලා වගේ තිබ්බනේ. ඒක මට තේරුණානේ අර ඉස්සර වගේ වැවෙන්නේ නැහැ. ඒක චුට්ටක් කල් යනවා වැවෙන්න කියලා දුන්නා. මසාජ් කරන විදිහ, මේ ඔයිල් එක හදන විදිහ, හරියට හදාගන්න විදිහ, මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒගොල්ලෝ දාන ඔක්කොම දැම්මා නම් එහෙම හොඳ ඔයිල් එකක් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් අත්‍තරම කිව්වොත් අපේ පැත්තේ ඒවා හොයාගන්න නැහැ. තියෙන සෙට් එකෙන් තමයි මම මේ ඔයිල් එක හදාගන්නේ. කොහොම හරි මට එයා කියලා දුන්න ඔයිල් එකයි, එයා කියලා දුන්න මසාජ් ටිකයි මම කරා. ඒ කරාට පස්සේ තමයි මගේ කොණ්ඩේ අර සීමා වෙලා තිබ්බනම කොණ්ඩේ ටිකක් වැවෙනවා. වැවෙනවා, වැවෙන්නේ නැතුව නෙමෙයි, වැවෙනවා. හැබැයි අරික්ම ඩික්මට වැවෙන්නේ නැහැ. ඒක නිසා මගේ කොණ්ඩේ මටම තේරුණා දැන් මගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියන එක. එහෙම තේරලා ඉද්දී මම මේ ඔයිල් එක හදලා ගෑවට පස්සේ තමයි මගේ කොණ්ඩේ සාමාන්‍ය විදිහට වැවෙන්න ගත්තේ. ඉතින් මේ ගොඩාක් ගැලමන් තියෙන ප්‍රශ්නයක් නේ මේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියන එක. ඇත්තටම කිව්වොත් අපේ කොණ්ඩේ වැවෙනවා. හැබැයි අපිට අර අපේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ වගේ තේරෙන්නේ අපේ කොණ්ඩේ වැවෙන්න කාලයක් යනවනේ. කාලය ඉක්මන් කරගන්න පුළුවන් මේ ඔයිල් එකෙන් කියලා මම මගේ අත්දැකීම් වලින් මම කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ගෙත් ඔයගොල්ලන්ගෙත් දැනට කොණ්ඩේ ටිකක් වැවෙනවා, කොණ්ඩේ වැවෙනවා අඩුයි වගේ නේ. නැත්තම් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන් කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලා. මම මේ අද කියලා දෙන්න යන ඔයිල් එක මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොම හරි හොයාගන්න අමාරු නැහැ. මේවා ටික ටිකක් වමනාවෙන් හොයාගෙන අනිවාර්යෙන් මේ ඔයිල් එක ගාලා බලන්න. රිසල්ට් තියෙන නිසා තමයි මම කියන්නේ. මම මේ ඔයිල් එක ගැන මගේ වීඩියෝස් වල මම තනින් තන කියලා තියෙනවා, මම පෙන්නලා තියෙනවා මම මේ ගන්න ඔයිල් එක කියලා. හැබැයි මම මේක හදන විදිය හරියට කියලා දීලා නැහැ. මම කිසිම තැනක මගේ ඔයිල් එක හදන විදිය කියලා දීලා නැහැ. ඉතින් ඕක ගැන මම ඉස්සෙල්ලා සැරේ වීඩියෝ එකේ කිව්වහම දෙන්නේ තුන් දෙනෙක් අහලා තිබ්බා මේක හදන විදිය කියන්න මොනවද දාන්නේ එහෙම කියලා. අද ආවේ ඔයගලන්ට ඒක ගැන සම්පූර්ණ විස්තරය කියලා දෙන්න. දැන් අපි කියවුව ඇති අපි දැන් කෙලින්ම යමු අපේ හෙයා ඔයිල් එක හදන්නේ කොහොමද කියලා බලන්න. දැන් මේ ටික තමයි අපේ හෙයා ඔයිල් එකට ප්‍රධාන වශයෙන්ම ඕනේ. ඔගොල්ලෝ ළඟ මේවා ටිකම හොයලා මේ ටිකම ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හැබැයි මෙතන තියෙන පොඩි පොඩි දේවල් තියෙන ඔයගලන්ට හොයාගන්න අමාරු වුණොත් ඔයගලන්ට තියෙන ටික දාලා හරි හෙයා ඔයිල් එක හදාගන්න. මොකද හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හෙයා ඔයිල් එකක් නිසා. මේක මෙතන තියෙනවලමයි වදමල්. ඔයගොල්ලෝ ගන්නව නම් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් පොකුරු වදමල් එක, ඒක ගොඩාක් හොඳයි. හැබැයි අපේ පැත්තකින් අතම කිව්වොත් වදමල් කියන එක වෙන දුර්ලභ ශාකයක් කියලා තියෙන්නේ. ඒක නිසා මේ මට තියෙන වදමල් ඉතින් මේක. හැබැයි ඔයගොල්ලොන්ට පොකුරු වදමල් ගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. මේකින් වදමල් පහක් වගේ තමයි මගේ ඔයිල් එකේ ප්‍රමාණයට මම දාගන්නේ වදමල් පහක් වගේ. ඊට පස්සේ අපිට ඕන ළමයි කරපිංචා, ඕන ළමයි ඊට පස්සේ ගොටුකොළ. හැබැයි මම කියනවා ඔයගොල්ලන්ට ওই කඩවල වල තියෙන්නේ ලොකු ගොටුකොළනේ, කියන්නේ මේ සයිස් වගේ ගොටුකොළනේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් අර වැල් ගොටුකොළ කියන එක හොයාගන්න. ඔයගොල්ලෝ ගමක නම් ඉන්නේ සාමාන්‍යයෙන් වැල් ගොටුකොළ තියෙනවා. ඉස්සර නම් අපේ පැත්තේ තිබ්බා, දැන් ඒකත් මම වැල් ගොටුකොළ ටික කඩලා අරගෙන අපේ පැත්තේ දැන් නැහැ. ඒක නිසා ඔයගොල්ලොන්ට තියෙනවා නම් වැල් ගොටුකොළ අර චූටි හීනි ගොටුකොළ එක, හීනි ගොටුකොළ එක මේකට ගොඩාක් හොඳයි. ඊපස්සේ ළමයි ওই වේලිච්ච ගෙඩි ටිකක් තියෙන්නේ, ඒ ළමයි බෙහෙත් නෙල්ලි. ඇත්තටම කිව්වොත් අපේ පැත්තේ බෙහෙත් නෙල්ලි කියන්නේ අමුවෙන් හොයාගන්න හරි අඩුයි. හැබැයි මම කොහේ හරි ගියාම බෙහෙත් නෙල්ලි එහෙම තිබ්බොත් මම ගොඩාක් බෙහෙත් නෙල්ලි අරගෙන ඇවිල්ලා තියාගන්නවා. හැබැයි ඔයගලන්ට මේකට ඔයගලන්ගේ පැත්තේ බෙහෙත් නෙල්ලි තියෙනවා නම් අමුවේව ගොඩක් හොඳයි. හැබැයි ඔයගලෝ පැත්තේ නැත්තම් ඔයගලන්ට බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් මෙන්න මේ වගේ වේලිච්ච බෙහෙත් නෙල්ලි. මම අද දාන්නේ වේලිච්ච බෙහෙත් නෙල්ලි. මොකද හේතුව තමයි මම අද මේ ටික කොටන්නේ නැහැ. හැබැයි මම මුල් කාලෙදි මේ ඔයිල් එක හදද්දී කෙටුවා. මේ ඔක්කොම එකට එකතු කරලා හොඳට වංගෙඩිය දාලා කෙටුවා. මම කොටන්න අවශ්‍යම නැහැ. ඔයගලන්ට කැමති නැහැ කොටන්න පුළුවන්. නැත්තම් අදම හදනවා වගේ ඔයගලන්ට මේ ඔයිල් එක හදාගන්න පුළුවන්. තියෙන්නේ තින් ළමයි ඔය වේලිච්ච ගෙඩි වගේ තියෙන්නේ බෙහෙත් නෙල්ලි. ඒවා ඔයගලන්ට මම දන්නේ හැම බෙහෙත් බඩු කඩේකම ඇතිද කියලා. හැබැයි පොඩ්ඩක් කාලා බලන්න. හැබැයි හොඳ බෙහෙත් නෙල්ලියෙක් ගන්න. මොකද මේවා අර නිකන් පුස් පුස් වගේ බැඳිලා ටිකක් පරණ වෙච්ච එක තියෙනවා. ඒව ගන්න එපා. හොඳ එක ටිකක් හොයලා ගන්න. තමයි අපි ඔලු හාල් අරගෙන තියෙනවා. එහා පැත්තේ තියෙන්නේ කළුදුරු. ඒ කළුපාට චූටි ඇට වගේ තියෙන කළුදුරු කොච්චර කොණ්ඩේ වැවෙන්න හොඳද, කොණ්ඩේට හොඳද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම Google එකේ ගහලා බලන්න. ඔයගොල්ලන්ට මේ කියන්නේ මේ ඔයිල් එක හදන්න කලින් මම මේ පෙන්නන ඉන්ග්‍රීඩියන්ට්ස් අනිවාර්යෙන් ඔයගොල්ලෝ Google එකේ ගහලා බලන්න. ඔයගොල්ලන්ගේ කොණ්ඩේට කොච්චර හොඳද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් කොච්චර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් ඊට පස්සේ මම අරගෙන තියෙනවා කළු දුරු සහ කුළුහාල්. ඒවත් ළමයි ඉස්සොරි තියෙන ඔළුව කුටුනම් මේ ඔයිල් එක පාවිච්චි කරාම ඉස්සොරි පාලනය වෙනවා අනිවාර්යෙන්ම. ඊට ළමයි මේ මුල් වගේ අරගෙන තියෙන මං සවැන්දරා මුල්. සවැන්දරා මුළුත් ළමයි ඔයගලන්ට ගන්න පුළුවන් ආයුර්වේද කඩුව. ඔයාලට ළමයි මේ සවැන්දරා මුළුත් ගන්න පුළුවන් බෙහෙත් බඩු කඩවල් වලින්. තියෙන හැමදේම වගේ ඔයගලන්ට බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන් කරපිංචා, වදමල්,
ගොටු කොල ඇරෙන්න්න අනි ජාති හතරම වගේ ඔගලන්ට බෙත් බඩු කඩවලින් ගන්න පුළුව. ඉල්ලකට ළමයි ඔගලන් පුළුවන් රතුලුණු රතුලුණු කියනර පොඩි ලුණු එක ලොකු ලුණු එකම පොඩි ලුණු එක අරගෙන මේකට දාන්න පුළුවන්. මම ඉස්සරම දැම්මා කොමාරිකා දාන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම අද ඒ දෙකම දාන්නේ නැහැ. හේතුව තමයි මම අද ටිකක් වැඩිපුර හදාගන්නවා. ඒ කියන්නේ මාසෙකට විතර ඇති වෙන්න මම ඔයිල් එක හදනවා. එහෙම හදලා දාද්දි මම ඉස්සර නම් දැම්මා. ඉස්සර දාලා මම ටිකක් කල් ඒ කියන්නේ මේක පාවිච්චි කරනවානේ මාසයක් එකමාරක් විතර පාවිච්චි කරද්දී අර ලුණු එක මාරම ගඳයි. ඒ කියන්නේ කොණ්ඩෙට ගෑවට පස්සේ මාර ගඳයි. ඒක කොණ්ඩෙට ගාගෙන පය දෙකක්වත් ඉන්න බෑ. මාරම ගඳ නිසා මම ඒක ලුණු එක දාන එක නතර කරා. ගොඩක් කාලයකට මම ඔයිල් එක හදද්දි මම මේ ඔයිල් එක සතියකට වගේ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සතියක් පාවිච්චියට වගේ හදා ගන්න නම් අනිවාර්යයෙන්ම රතු ලුණු දානවා. මේක පොඩි ප්‍රමාණයක් වගේ නම් හදාගන්නේ ඔයගලන්ට පුළුවන් රතු ලුණු දාන්න. ඔයගොල්ලෝ අර ගඳටත් අවුලක් නැත්තම් ඒ කියන්නේ ඔයිල් එක ලොකු ගඳක් ආවට ප්‍රශ්නයක් නෑ වගේ නම් ඔයගලන්ට ලොකු කාලයකට මේ ඔයිල් එක හැදුවත් ඔයගලන්ට රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක හදාගන්න විදිහ බලමු. ඉස්සල්ලාම තාච්චියක් ලිපේ තියාගෙන මේකට පොල් තෙල් දානකොට ඔගලන්ට පොල් තෙල්, තැඹිලි තෙල්, ඔය රන් තැඹිලි තෙල් එහෙම ගන්නවනම් ගොඩාක් හොඳයි. තෙල් එක දාගෙන ළමයි මද ගින්න කියන්නේ හොඳටම මද ගින්න තියෙද්දි ඔය වගේ පොඩි බුබුලු වෙද්දි මේකට දාන්න ඕනේ. අපි අර හොදලා පිරිසිදු කරගන්න ඉස්සලාම ඔගලු ගන්න කරපිංචා, ගොටුකොළ, වදමල් කියන ඒවා ටිකක් හොදලා ගන්න. ඉස්සලාම දාන්න ඕනේ අපි තෙල් එකට කරපිංචකොළ ටික. කරපිංචකොළ ටික මේ විදිහට ලාවට, ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ මදම ගින්නේනේ. ඒ මදම ගින්නේ විනාඩි 3ක් 4ක් වගේ ওই විදිහට තියෙන්න දෙන්න ටිකක්. ඒ කියන්නේ බැදෙන්න දෙන්න මද ගින්නේ තියෙද්දි. ඊට පස්සේ ඒකට එකතු කරන්න මේ වගේ ගොටුකොළ. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔගොල්ලෝ මේවා හොදලා තෙත මාත්තු කරගෙන ඉන්න. නැත්තම් මේකට දාපු ගාම ඔගලගේ ඇඟවලට තෙල් ටික විසික් වෙන්න පුළුවන් වතුරත් එක්ක කලවම් වෙලා. ඒක නිසා හොඳට තෙත මාත්තු කළා තමයි මේකට දාන්න ඕනේ. ඉතින් කරපිංචායි ගොටුකොළයි අපි මේ විදිහට දාගෙන තෙල් එකේ ටිකක් බැදෙන්න දෙනවා. ළමයි හොඳට මතක තියාගන්න මද ගින්නේ මේක තියන්න. කිසිම වෙලාවක ගින්දර වැඩි කරගන්න යන්න එපා. මම නම් මේ සාමාන්‍ය මේ තෙල් එක හදද්දී අඩුම විනාඩි 15ක්වත් යනවා මට මේ තෙල් එක හරියට හදන්න. මේ දෙක මේ විදිහට හොඳට සාමාන්‍ය විදිහට හොඳට බැදෙද්දි මද ගින්නේ තියෙද්දි මේකට අපි එකතු කරනවා වදමල්. වදමල් වල මම ගන්න ළමයි වදමලේ පෙති ටික විතරයි. දැන් ඔන්න අපි ඉස්සලාම දැම්මේ කරපිංචා, ඊට පස්සේ දැම්මා ගොටුකොළ, ඊට පස්සේ තමයි දැම්මේ වදමල් පෙති ටික. මේ වදමල් පෙති ටික දාලා හොඳට කලවම් කරලා මේක මේ වෙනකොටත් ළමයි මද ගින්නේ. කිසිම වෙලාවක මම කිව්වා කිසිම වෙලාවක ගින්දර වැඩි කරගන්න යන්න එපා. මේක හොඳට කලවම් කරලා මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම දාලා සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර අර මද ගින්නේ ලාවට රත් වෙන්න දෙන්න. ඊට පස්සේ ළමයි අපි මේකට දාන්නේ බෙහෙත් නෙල්ලි. මම ගෙනාපු වේලිච්ච බෙහෙත් නෙල්ලි මම දාන්නේ. ඔයාලා ළඟ තියෙන්නේ අමු බෙහෙත් නෙල්ලි නම් ඔයාලට මේ විදිහට හදනවට වඩා ලේසි. මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ස් ටික එකතු කරලා ඔගොල්ලෝ වංගෙඩිය දාලා කොටලා ඒකෙන් එන ඒ අර පේස්ට් එක මෙන්න මේ තෙල් එකට දාලා කලවම් කරලා පෙරලා ගන්න එක. ඕගොල්ලෝ මගේ ළඟ තියෙන මේ ටික තියෙනවනේ කියන වේලිච්ච දේවල් ටික නම් තියෙන්නේ. මේ විදිහට හැදෙව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලාම අපි දැම්මා තෙල් එක රත් වෙද්දිම අපි දැම්මා කරපිංචකොළ, ඊට පස්සේ දැම්මා ගොටුකොළ, ඊට පස්සේ වදමල් වල පෙති දැම්මා, ඊට පස්සේ අපි දැම්මා වේලිච්ච නෙල්ලි. අපි දානවා කළුදුරුයි උළුහාලුයි. උළුහාල් ළමයි ඔයගොල්ලෝ අත්‍යවශ්‍යම නැහැ මෙතෙන්ට. හැබැයි ඔයගොල්ලන්ට ඉස්සොරි ප්‍රශ්න වගේ තියෙනවනම් උළුහාල් ගොඩක් හොඳයි. එහෙම තිබ්බේ නැතත් එක ප්‍රශ්න නැහැ. ඔයාලා ගොණ්ඩේට ගොඩාක් හොඳයි මේ දාපු හැම දෙම වගේ. ඔයගොල්ලන්ට පුළුවන් Google කරලා බලන්න මේ හැම එකෙම ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ මේවා කොණ්ඩේට පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට එන ප්‍රතිලාභ මොනවාද, ඒ වලින් හම්බෙන දේවල් මොනවාද කියලා ඔයගොල්ලන්ට Google කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මම ඔය ඔයගොල්ලන්ට පාද පාද පෙන්වන්නේ මේකේ පොඩ්ඩ අර අපි දාපු ඔයිල් එකේ පාට වෙනස් වෙනවා. පොඩියට දැන් කොළ පාටක් වගේ අවිලා තියෙනවා. ඊට පස්සේ මේ ඔයිල් එක ටික පාට වෙනස් වෙනවා නිකන් තද දුඹුරු පාටක් වගේ වෙනකම්ම. ඉතින් ඒකයි මම කිව්වේ මද ගින්නේ උපරිම විනාඩි 15ක්වත් යන්න ඕනේ මේ තෙල් එක හදන්න. ඊට පස්සේ අපි දානවා සවැන්දරා මුල්. ලොකුවට ගොඩාක් දාන්න එපා මේ වෙලාවේදී මේ වගේ පොඩ්ඩක් දාගන්න. මොකද ඕගොල්ලෝ මේ ඔයිල් එක පෙරලා ගන්න භාජනයට හරි නැත්නම් මොකක් හරි බෝතලයකට හරිත් මේ සවැන්දරා මුල් එකෙන් දෙක තුනක් දාලා තියන්න. ඔය වගේ තින් අපි ගත්ත ඔක්කොම ටික මේ විදිහට පිළිවෙලට පොඩ දාන්න.
ඒ අනුපිළිවෙලටම දානවා නම් ගොඩක් හොඳයි. මොකද ඉස්සෙල්ලාම කරපිංචි දැම්මම අර කරපිංච එකේ තියෙන සාරය ඔක්කොම ඉක්මනට ඉක්මනට යනවනේ. ඒක නිසා ටිකක් වෙලා යන්න ඕනේ කරපිංච අගොටුකොළ ඒවල සාර ටිකක් මේ තෙල්ලකට උරා ගන්න. ඒක නිසා ඔය අනුපිළිවෙලටම ඕගොල්ලෝ හදනවා නම් ගොඩක් හොඳයි. මම ඉතින් හදන්නේ ওই විදිහට තමයි. ඉතින් ওই ටික ওই විදිහට දාලා විනාඩි 15ක් මද ගින්නේ ඔය විදිහට තියෙන්න දෙන්න. මේක ටික ටික පාට වෙනස් වෙන ඕගලන්ටම තේරෙනවා. හැබැයි ළමයි කියන්න ඕනේ මේ ඔයිල් එකේ අර කඩවල් වලින් ගන්න ඔයිල් වල වගේ අමුතු සුවඳවල් නෑ. මේක හරිම බෙහෙත් බඩු ගඳයි කිව්වොත් හරියටම හරි. මේක නිකන් හරි අමුතු සුවඳක් තමයි තියෙන්නේ. ඔයාලට ඉතින් ඔයාලගේ කොණ්ඩේ වවා ගන්න ඕන නම් නහය වහගෙන හරි කමක් නෑ. මේ ඔයිල් එක අනිවාර්යයෙන්ම හදලා ගාලා බලන්න. ඉතින් ඕගලන්ට පේනවා කිසිම විදිහක ඔළුවට ඇඟට කිසිම විදිහක අහිතකර කිසිම දෙයක් මේ ඔයිල් එකට මම දාන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ දැනටත් මේ මම කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා හරි මේ ඔක්කොම එකතු කරලා හරි නැත්නම් මේකෙන් දෙකක් තුනක් දාලා හරි ඔයිල් එකක් හදනවා නම් හදලා මේ වෙනකොටත් ඔගොල්ලෝ පාවිච්චි කරනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ රිසල්ට් එකත් එක්ක. මොකද මේක බලන කට්ටියට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් ඒක ගැන. මේ තියෙන ළමයි විනාඩි 15කට පස්සේ අපේ තෙල්ලගේ තත්වය ඔයගලන්ට පේනවා ගොඩාක් දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පාටට වෙනකම්ම මම කිව්වා වගේ විනාඩි 15ක් ගොඩාක් ගින්දර අඩු කරලා එතන ටිකක් ළඟ ඉඳගෙන ඔයගලන්ගේ තෙල් එකනේ ඉතින් හදන්නේ. ඒ නිසා ළඟ ඉඳගෙන මේ වැඩේ කරන්න. මං ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට බැදුන අපි දාපු ඒ හැම අමුද්‍රව්‍යයක්ම මේ විදිහට තෙල් හැඳකින් බේරලා ගන්නවා. ඔයගලන්ට පුළුවන් ඕනනම් මොකක් හරි පෙනේරයක් වගේ එකක් පාවිච්චි කරලත් ඒක කරන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ මේ විදිහට ගන්න එක ගොඩක් පරිස්සම්. හේතුව තමයි දැන් අපි යෝක අල්ලගෙන එහෙට මෙහෙට වනන්න ගියොත් එහෙම මේ තෙල් එක ඇඟට හැලුණොත් එහෙම ඔළුවේ නෙමෙයි තෙල් ගහ ගන්න වෙන්නේ. ඒක නිසා මෙන්න මේ විදිහට තෙල් හැඳකින් මේකේ තියෙන අපි දාපු අමුද්‍රව්‍ය ටික අයින් කරලා දානවා නම් ගොඩක් හොඳයි. ඒ ඔක්කොම අයින් කරද්දි ළමයි මම මේකේ කළුදුරුයි උළුහාලුයි මේකේ මේ තෙල් එකේ යටනේ තියෙන්නේ ඒ ටික අයින් කරන්නේ නැහැ. මොකද මම මේ තෙල් එක මෙහෙම්මම තමයි කියන්නේ කළුදුරු මේතන බැදුන කළුදුරු උළුහාල් ඒ වගේම මෙතන තියෙනවා බෙහෙත් නෙල්ලි ගෙඩි දෙකක් තුනක් විතර ඒ ටිකත් එක්කම තමයි මම බෝතලෙට දාන්නේ. ඒ බෝතලෙට දාලා ඊට පස්සේ මම මේකට සැවැන්දරා මුල් දෙක තුනක් විතර දානවා. ලුකුවට දාන්නේ නැහැ. අපි දැන් දෙයක් හදද්දී වුණත් ඕනාරුඩා ඕනම දෙයක් ඕනේ නැහැ කියනවනේ. ඒක නිසා සාමාන්‍ය ප්‍රමාණයට තමයි හැමදේම මම ආයකතු කරන්නේ. තෙල් එක හදාගන්න කල ළමයි ඔගොල්ලෝ මේ තෙල් එක දාන්න භාජනයක් මොකක් හරි බෝතලයක් ඔගොල්ලෝ ලෑස්ති කරගන්න. හැබැයි මම පෞද්ගලිකව මම විශ්වාස කරන විදිහට සාමාන්‍යයෙන් හෙයා ඔයිල් එකක් ප්ලාස්ටික් බෝතලයකට වඩා වීදුරු බෝතලයක දාලා තියෙන එක හොඳයි කියලා තමයි මම නම් දන්න විදිහට දන්නේ. ඉතින් ඒක නිසා මම සාමාන්‍යයෙන් මගේ හෙයා ඔයිල් එක මම හදද්දි මම වීදුරු බෝතලයකට තමයි මේ විදිහට දාන්නේ. ඕගොල්ලෝ පාවිච්චි කරන වීදුරු බෝතලේ හෝ මොකක් හරි බෝතලයක් හොඳට පිරිසිදු කරලා පාවිච්චි කරන්න. මම ඔය මගේ තෙල් එක හතර අතේ හලනවා. අවුලක් නෑ ෂේප්. හරුණා කියලා නිකන් හිටියේ නෑ. ඒ තෙල් ටිකත් මේකටම දාගත්තා. ළමයි මේක කිසිම වෙලාවක උණු පිට මෙහෙම මාරු කරන්න යන්න එපා. තෙල් හැලෙනවා. තෙල් හැලුණාට පස්සේ උගලඟ පිච්චෙන්න පුළුවන්. ඒක නිසා මේක හොඳටම නිමෙනකම්ම ලිපේ තියලා නිමුණාට පස්සේ ඔගලන්ගේ ඔගලු දාන බෝතලෙට මේක මාරු කරගන්න. මේක මාරු කරගත්තට පස්සේ තව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා. මට ඒක මුලදී පෙන්වන්න බැරි වුණා මොකක් දාන්න කියලා. මම මේකට ඊ විටමින් එකක් එකතු කරගන්නවා. මම නම් මගේ ඔයිල් එකට එකතු කරන්නේ සමනි විටමින් කරල් දෙකක් හෝ තුනක් විතරයි. මම එතනින් එහා සමන් ඔයිල් වලට ඕනාරඩා ඊ විටමින් දාන්නේ. අපේ ඔයිල් එකට ඉතින් ඊ විටමිනුත් දාගෙන මේ විදිහට කලවම් කරන්න. ඊ විටමින් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේක හොඳටම නිමුණාට පස්සේ මේක රස්නේ පිටින් කිසිම වෙලාවක ඊ විටමින් කිසිම ඔයිල් එකකට දාන්න එපා. ඔයාලට පේනවනේ ළමයි අපේ ඔයිල් එක කොච්චර දුඹුරු පාටද කියලා. මෙන්න මේ පාට තමයි ඒ මම හදන ඔයිල් එක එන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඔයගොල්ලන්ගේ කොණ්ඩේ වැවෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ගේ කොණ්ඩේ හැමතිස්සෙම අගිස්ස පැලෙනවා නම් කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ පැත්තේ වැවෙන්නේ නැත්නම් වැවෙන වේගය අඩුයි නම් මේ තෙල් එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න ඕනේ තෙල් එකක්. මම මේ තෙල් එක හදපු විදිහ මොකක් හරි අපහැදිලි තැනක් ඔයගොල්ලන්ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම ඒක ඔයගොල්ලන්ට මට පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන්නම්. මම හිතනවා ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා කොණ්ඩ පිළිබඳව ප්‍රශ්න තියෙන කට්ටියට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන අයව දන්නව නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒගොල්ලන්ටත් ගොඩාක් වැදගත් වෙයි. මොනවා හරි ඔයගොල්ලොත් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම්
අමතක නොකර ලයික ගුද්දාලා මට කමෙන්ට් එකක් ගුද්දාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මොකද මේ වගේ වටින වීඩියෝ මම ඉස්සරහට මගේ අත්දැකීම් මම කරන දේවල් මම හැමදේම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමට සතුටින් ඉන්න බයි